මේ අපි අද ඇවිල්ලා තියෙන්නේ මේ ලස්සන වෙලක් මැද්දට. අපේනවනේ මේ පොඩි පිළිකොක්ක්ක් අරගෙන මේ ලස්සන කිතු පිටක් එක්කලා අපි මාළු බාන්න තමයි හදන්නේ. ඒකට මාළු බාන්න නිකම්ම මේ මාළු මේ හැම කන්නේ. අපි හැමත මොන හරි හයි ගන්න ඕනේ දැන්. පණුව වගේ සතෙක් උකට දැම්මොත් පව් දෙනවනේ. ඒ නිසා තමයි අපි පාළු පාවිච්චි කරන්නේ මාළුවට මේ හැම විදිහට දෙන්න. හරි. උදේ මේ විදිහට දැන් පණුව ගන්න එපා. පණුව පව් අහිංසක සත්තු. හරි. මේ විදිහට මේ පාන් කෑල්ලක් කරන් චූටි පාන් කෑල්ලක් වෙන්න ඕනි. ඒ පාන් කෑල්ල මේ දිමේ යමේ අමුණ ගන්න. හරි. එන මොනවත් අමුණ ගන්න එපා. පාන් කෑල්ල විතර අමුණ ගන්න. හරි. මේ දිට අමුණ ගන්න ඕනි. පිට ගන්න පුතා. මුලකට යනවා පුතා. මේ අතන්දරේ වෙන. ඒකට මේ දැමක් පැටුණා. අමුණ ගන්න. ඉතින් මේක මේ මලකඩ කාලේ තිබ්බට හොඳ යමක්. මේක මේ විදිහට මේ පාන් කෑල්ලෙන් අමුණ ගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ මේ යමේ ප්‍රධාන කොටස්. හරි. ඊතර මේක වතුරට දැම්මට පස්සේ මේ ටික ගිලෙනවා. හැබැයි මේ තියෙනක ලෝහ කෑල්ලක්. ඒ නිසා එක ගිලිනවා. කියන්නේ ජලයේ ඝනත්වයට වඩා වැඩි නිසා. ඊට පස්සේ මේ තියෙන්නේ රබර් කෑල්ලක්. හරි. මේක ඔය ජලයේ ඝනත්වයට වඩා අඩු නිසා මේ මොකද වෙන්නේ? මෙයා ජලයේ අර උඩුකුරු උතරපමයි ඔය අරම්මනම් දේවල් එක්ක මේක පා වෙනවා. එතකොට මේක මෙව පා වෙන අතරේ මේ කෑල්ල තමයි වතුර ගිල්ල තියෙන්නේ. එතකොට මාළුවෙක් ඇවිල්ලා අර තියෙන උඩුකුරු උතරපමට වැඩි බලයක් හදලා මේ හැම ඇදපු ගමන් කටින් එතකොට මේ රබර් කෑල්ල යටට යනවා අපිට පේනවා. එතකොට තමයි අපි කරන්න ඕනේ මොකද්ද? මේ මාළුව යටට දෙන බලයට වඩා වැඩි බලයක් ඇදලා අපි ඉක්මනට මේක ඉහළට ඇද ගන්න ඕනේ. දැන් අපි මේ විදිහට පාන් කෑල්ල අමුණනවානේ. අමුළු ඉවරලා මෙතන යට ටික තමයි වතුර යට තියෙන. අපිට පුළුවන් මේ වතුර යටට කොච්චර මේක බහිනවද කියලා මෙච්චර මේව ඇඩ්ජස්ට් කරගන්න. ඉතින් අපි මෙහෙම දාලා තිබ්බොත් මෙච්චරයි වතුර යටට යන්නේ. මේ ටික උඩ තියෙන. කොච්චර මේ කොක්ක යටට යනවද කියලා මෙතනින් අපිට බැලන්ස් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ තමයි මේ විදිහට මාළු ඉන්න හරි නැති හරි ඉන්නවා කියලා ඉතන තැනකට මේක ඉතික් කරන්න. අපි මේ මාළුව මේ හැම කනවද කියලා බලමු. හරි. අපි දාමු මෙතන තියෙන වතුර පාරක්. ඉතින් මේ වතුර පාරට මේ විදිහට හැමේ දැම්ම. හරි. දැන් ඉතින් තියෙන්නේ ඔහම බලන් ඉන්න. හරි. එහෙනම් බලන් ඉදියොත් බලන් ඉදලා මේ අපි මාළුවෙක් කවුනාට පස්සේ ඔයාලට කියන්න. එතකම් ඔමින්. A few moments later. හරි මේකයි කතන්දරේ මේ අද මාළු මේ ආහාර ගන්න නැති දවසල්ලු. අද යාලා ආහාර වර්ජනය කළා. මේ නෝම්බි මාළු නෝම්බි අල්ලලා ඒ නිසා මේ පාන් දැම්මට දැක්කුන්නේ. එහෙනම් අපි ගෙදර යන්න කියලා යන්නේ. එහෙනම් ඔයාලත් මාළු කන්න ඕන නම් මාළු කඩේට ගිහිල්ලා මාළු කිලෝ එකක් 250ක් අරන් කන්න. මෙච්චර මහන්සි ඉන්න එපා අපරාධ වෙනවා. හරි එහෙනම් ගිලන්න. බයි.